දවල්ට ඔන්නදත් අලුත් වීඩියෝ එකක් කරගෙනවා. අද වීඩියෝ එකෙන් මම ඕගොල්ලන්ට කියලා දෙනවා කොහොමද වීඩියෝ එකක් හදන්නේ YouTube channel එකට. ඒ වගේම වීඩියෝ එකක් edit කරන්නේ, ඒකට voice over එකක් දාන්නේ කොහොමද කියලා මම අද ඔයාලට කියලා දෙනවා. ඉතින් ඔයාලා මගේ මේ වීඩියෝ එක දිගටම බලාගෙන ඉන්න YouTube channel එකක් පටන් ගන්න ඉන්න කෙනෙක් නම්, ඔයා දැනටමත් පටන්ගෙන ඉන්න කෙනෙක් නම්, ඔයාලට සමහර විට කම්මැලි හිතෙන්න පුළුවන් videos upload කරන්න, වීඩියෝ ගන්න දන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මම කොහොමද ගෙදර වැඩත් කරන ගමන්, මගේ කෑම ව්‍යාපාරයක් කරන ගමන් වලට YouTube channel එකට මේ වගේ videos අරගෙන එන්න කියලා තමයි අද මේ වීඩියෝ එකේ මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. එහෙනම් මගේ මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් comment box එකේ comment එකක් දාන්න. ඉතින් මම මුලින්ම කියන්නම් මම කොහොමද YouTube channel එකක් පටන් ගත්තේ කියලා. ඉතින් මම YouTube channel එකක් පටන් ගත්තේ මට තිබුණේ මෙන්න මේ වගේ ෆෝන් එකක් විතරයි. මේක Apple 6s Plus එකක්. ඉතින් මේ ෆෝන් එකෙන් තමයි මම videos අවුරුදු දෙකක් වගේ videos edit කරේ, upload කරේ, මේ හැම දෙයක්ම කරේ මේ ෆෝන් එකේ. ඉතින් මේකෙන් ටිකක් videos shoot කරන්න අමාරුයි. මොකද ටිකක් වෙලා shoot කරද්දී සමහර වෙලාවට memory full වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවදී husband ගේ phone එකට දාලා ඒක එහෙම තමයි edit කරලා upload කරන්නේ. ඉතින් මම මුලදීම video එක මෙන්න මේ අතර තමයි video කරේ. හැබැයි මේ අතර නෙමෙයි YouTube එකට video එකක් දානවා නම් මෙන්න මේ අතර තමයි video එක upload කරන්න ඕනේ. video එකක් ගන්න ඕනේ. ඉතින් මුල් කාලයේදී මටත් එහෙම ලොකු දේවල් තිබුණේ නැහැ, ලොකු equipments තිබුණ නැහැ. මටත් husband තමයි මුලින්ම වීඩියෝ එකක් කරලා දුන්නේ. ඊට පස්සේ මෙන්න මේ වගේ පොඩි stand එකක් තමයි මං ළඟ තිබුණේ. මෙන්න මෙතනට phone එක තියලා මේක කොහෙට හරි සම්බන්ධ කරලා එහෙම තමයි වීඩියෝ එක shoot කරේ. ඉතින් ඒ විදිහට තමයි. ඉතින් ඔයාලා හිතනවා නම් වීඩියෝ එකක් කරන්න, channel එකක් පටන් ගන්න ලොකු ලොකු දේවල් අවශ්‍යයි කියලා, එහෙම නැහැ. ෆෝන් එකක් තිබුණා නම් හොඳටම ඇති. ස්මාර්ට් ෆෝන් එකක් Appleම වෙන්න අවශ්‍ය නැහැ. ඉතින් දැනටත් මම කරන්නේ ෆෝන් එකෙන්මයි, ලැප් එකකින්වත් කැමරාවක්වත් ඒ මුකුත් නැහැ. ෆෝන් එකින්ම තමයි ෂූට් කරන්නේ. ඒ වගේම ඒවා එඩිට් කරලා අප්ලෝඩ් කරන්නේත් ෆෝන් එකෙන්මයි. මොකද නැත්තම් ඉතින් ෆෝන් එකෙන් කරන එක ලේසියි. මොකද අපිට බස් එකේ ගියත් ඒක එඩිට් කරන්න පුළුවන් වෙලාවල් තියෙනවා. ඊට පස්සේ කොහේ හරි අරගෙන යන්න තියෙන chance එක වැඩි. ඉතින් ලැප් එකක් එහෙම අරන් යන්න බෑ, හැමතැනම අරගෙන යන්න බෑ, කැමරා එකක් එහෙම අරගෙන යන්න බෑ. ඉතින් ඒක නිසා ෆෝන් එකෙන් මේ හැම දෙයක්ම කරන එක ලේසි. ඒක නිසා ඔයා මුලින්ම පටන් ගන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ෆෝන් එකෙන්ම මේ දේවල් කරන්න. පස්සේ ඉතින් ඔයාට සල්ලි ලැබෙනකොට, ටික ටික දේවල් වැඩි දියුණු වෙනකොට ෆෝන් එක නැතුව කැමරා එකක් ලැප් එකක් තියෙන එක හොඳයි. ගොඩාක් කාලයක් කරන්න හිතාගෙන ඉන්නවා. අපි ඊළඟට බලමු කොහොමද වීඩියෝ එකක් ෂූට් කරගන්නේ කියලා. ඉතින් මම දැන් කොමුඩු ගෙඩියක් මොනා හරි දෙයක් කපන්න මේ විදිහට ෆෝන් එක තියලා තියෙනවා. ඊට පස්සේ ඒක අපිට අපේ ස්ටෑන්ඩ් එක අවට තියෙන පරිසරය නොපෙනෙන්න අපිට පුළුවන් ෆෝන් එක තියාගෙන මේ විදිහට වීඩියෝ කරගන්න. ඉතින් ඔයා ඒක කපන ගමන් එක එක ඇන්ගල් වලට මේ ෆෝන් එක තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් එකම විදියට තියාගෙන කරන්න පුළුවන්. ඉතින් හරි එකම විදියට එකම දේ බලාගෙන ඉන්න මට වඩා වීඩියෝ එක ලස්සනයි. අපි වීඩියෝ එක අන්තිමට දැම්මට පස්සේ ලස්සනයි. ඒක වෙන වෙන ඇන්ගල් වලට කරනවා. හරි, දැන් අපි වීඩියෝ එකක් එඩිට් කර දැන් අපි වීඩියෝ එකක් ෂූට් කරගත්තා. ඉතින් වීඩියෝ එකක් ෂූට් කරගත්තට පස්සේ මේ වීඩියෝ එඩිට් කරන්න ඕන තරම් ඇප්ස් තියෙනවා. ඉතින් Apple ෆෝන් එක නම් තියෙනවා iMovie කියලා ඇප් එකක්. ඊට අමතරව Android ෆෝන් වලට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් Snapchat, InShot, එහෙම නැත්නම් Kinemaster ඔය වගේ ඇප් ගොඩක් තියෙනවා. ඉතින් ඒ අතරින් InShot කියන්නේ හොඳ ඇප් එකක්. ඒක මමත් සමහර වෙලාවට පාවිච්චි කරනවා. ඉතින් මට අර ලේසි නිසා මම Apple ෆෝන් එකේ තියෙන iMovie ඇප් එකෙන් තමයි වීඩියෝ එඩිට් කරන්නේ. ඉතින් InShot වල ඊට වඩා හොඳ දේවල් ටිකක් තියෙනවා. මියුසික්ස් තියෙනවා, ඊට පස්සේ හොඳ ඉෆෙක්ට්ස් තියෙනවා. මේ දේවල් පාවිච්චි කරලා ඔයාලට වීඩියෝ එක ලස්සනට එඩිට් කරගන්න පුළුවන්. ඊළඟට මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද වීඩියෝ එකක් එඩිට් කරන්නේ සහ වොයිස් ඕවර් එකක් කරන්න කියලා.
ඊළඟට අපි බලමු වීඩියෝස් කොහොමද එඩිට් කරන්න කියලා. ඉතින් මම ඒකට මෙන්න මේ InShot කියන ඇප් එක ගමු. නැත්තම් මම සාමාන්‍යයෙන් කරන්නේ මෙන්න මේ iMovie කියන ඇප් එකෙන්. InShot කියන ඇප් එකෙන් මෙතනට ගියාම අපිට අවශ්‍ය වීඩියෝස් වලට මෙතනින් යන්න පුළුවන්. ඊට පස්සේ අපි දැන් අලුතින්මනේ වීඩියෝ එක හදන්නේ. එතකොට මේ විදිහට අපිට අවශ්‍ය වීඩියෝස් ටික අරගෙන මේ විදිහට සිලෙක්ට් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ විදිහට සිලෙක්ට් කරගෙන දැන් වීඩියෝ එක හදන්න තමයි යන්නේ. දැන් ඔන්න වීඩියෝ එක මේ විදිහට යනවා. එතකොට අපිට මේකට වොලියුම් මෙහෙම බෑක්ග්‍රවුන්ඩ් අඩු සද්ද අඩු කරගන්න ඕනේ. බෑක්ග්‍රවුන්ඩ් සවුන්ඩ්ස් අඩු කරගන්න ඕනේ. ඉතින් මේ වොලියුම් වලින් මෙතන අපිට ඒක ටික අයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙතන ලස්සන ඉෆෙක්ට්ස් දාගන්න පුළුවන්. මේ ඕන දෙයක් මේ ඇප් එකෙන් කරගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු මේකට කොහොමද වොයිස් ඕවර් එකක් දාගන්නේ කියලා. වොයිස් ඕවර් එකක් දාගන්නේ කොහොමද කියලා බලමු. මෙතන ඔඩියෝ කියලා තියෙනවා. ඉතින් මෙතන වාට ලස්සන මියුසික් තියෙනවා. ඒව ඇඩ් කරගන්න පුළුවන්. අපි බලමු දැන් කොහොමද වොයිස් ඕවර් එකක් දාගන්නේ කියලා. මෙතන මේ රෙකෝඩ් වලට යන්න ඕනේ. කොහොමද ඔයාලට ඔන්නද අලුත් වීඩියෝ එකක් අරගෙන ආවේ. අද වීඩියෝ එකෙන් මම ඔයගලට කියලා දෙනවා කොහොමද ලේසියෙන් ගෙදර දීම මේ වගේ කෑමක් හදාගන්න කියලා. කොහොමද ඔයාලට ඔන්නද අලුත් වීඩියෝ එකක් අරගෙන ආවේ. අද වීඩියෝ එකෙන් මම ඔයගලට කියලා දෙනවා කොහොමද ලේසියෙන් ගෙදර දීම මේ වගේ කෑමක් හදාගන්න කියලා. ඉතින් වොයිස් ඕවර් එකක් කරද්දී එක එක ප්‍රශ්න එනවා. සමහර වෙලාවට චූම්පාන් වාහනවල සද්ද ඇහෙනවා. ඊට පස්සේ එක එක සතු කෑ ගහනවා, බල්ලු බුරනවා, ඒ වගේ දේවල් වෙනවා. ඉතින් ඒවත් නැතුව වීඩියෝ එකක් කරගන්න ටිකක් අමාරුයි. ඉතින් මම සමහර අවස්ථාවලදී වීඩියෝ එකක් හදන්න ගියාම එක කොහෙක් ඉන්නොත් හැමදාම කොයිම වෙලාව හැම වීඩියෝ එකක් කරන්න ගියාම ඒක හා කෑ ගහනවා. ඉතින් මම සමහර වෙලාවට ඒ සද්දත් ඒව බල බල හිටියොත් වීඩියෝ එක හදාගන්න වෙන්නේ නැති නිසා ඒ විදිහටම වීඩියෝ එක අප්ලෝඩ් කරන වෙලාවල් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි හරිම ලේසියෙන් මම කොහොමද වීඩියෝ එකක් ෂූට් කරන්නේ, ඒව එඩිට් කරන්නේ සහ වොයිස් ඕවර් එකක් එකට දාන්නේ කියලා මම ඔයාලට අද කියලා දුන්නේ. ඉතින් ඉස්සරහ වීඩියෝ එකකදී මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද YouTube channel එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ, ඒ වගේ thumbnail හදන විදිය, ඒ දේවල් ගැන මම කියලා දෙන්නම්. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් comment එකක් දාන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාලා ගෙදර ඉන්නවා නම් ඔයාලට කීයක් හරි හොයා ගන්න ඕන නම් YouTube channel එකක් හදාගන්න ලේසියෙන්ම පුළුවන්. ඉතින් මේ වගේ දෙයක් කරගත්තොත් ඉතින් මම හිතනවා අද මේ වීඩියෝ එක ඔයාලා අසාවෙන් බලන්න ඇති කියලා. අයලුත් වීඩියෝ එකෙන් මොන ගැනකම් ඒගොල්ලෝ හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න නැත්නම් subscribe කරන්න, like එකක් දාන්න, comment එකක් දාන්න. අයි recipe වීඩියෝත් එක්ක මේ වගේ වීඩියෝස් උත් මම ඔයාලට අරගෙන එන්නම්. ඔයාලා කැමති වීඩියෝ එකක් තියෙනවා නම් comment එකක් දෙන්න. එහෙනම් ඉතින් අයලුත් වීඩියෝ එකෙන් මොන ගැනකම් ඒගොල්ලෝ හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.